අයිබෝන් දවස නිමාවීමට පෙර දවසේ සිදු වූ සියලුම පුවත් සවිස්තරාත්මක ඔබට කියන්නට සූදානම්. සියත රාත්‍රී ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂණිට මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත. ගිනිගත් MT New Diamond නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඇදගෙන යාමට අවසර දෙයි. වන්දි මුදල් තවමත් ගෙවා නැහැ. විස්සට එරෙහි පෙත්සම් සලකා බැලීම ලබන සඳුදා දක්වා කල්යයි. මේ ධර්මද්වීපයේ පැය දෙකකට වරක් දරුවෙක් දූෂණයකට ලක් වෙනවා. පොලිසිය කළ නවතම අනාවරණය. මේ ධර්මද්වීපයේ හැම පැය දෙකකට වරක් ළමේ බරපතල ලිංගික අපහාසයට ලක්. ලෝක ළමා දින ජාතික සමරුම් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් සියත ලෝක ළමා දින සමරුම් උත්සවය හෙට ජයල ගුරුගේ නේචපාඛිදී. ජන දුක විමසන ජනපති පෞලේ ගෘහණියට තවත් අමතර ආදායමක් ලබා ගැනීමට විපක්ෂයෙන් නව සැලසුමක් සජිත් හෙලි කරයි. මෙරටින් වාර්තා වන පියයුරු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක්. දිනකට රෝගීන් 10ක් දිනකට මරණ 2ක්. හැටන් ඩයගමදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි. 51කට තුවාල පාසල් සිසුන් 30කුත් ඒ අතර. රාත්‍රී පුවත් තුලින් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත. MT New Diamond නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපෙන් ඉවත් කර ගැනීමට එම නෞකාව හිමි සමාගමට අවසර ලබා දී තිබෙනවා. නාවික හමුදා වාද්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ප්‍රකාශ කළේ මුදල් සහ අදාළ වන්දි ලබා දීමේ පදනම මත MT New Diamond නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඉවත් කර ගැනීමට අවසර ලබා දුන් බවයි. MT New Diamond නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අදාළ නෞකාව හිමි සමාගමට අවසරය ලබා දුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ප්‍රකාශ කළා. මුදල් සහ අදාළ වන්දි ලබා දීමේ පදනම මත නෞකාව මෙලෙස ඉවත් කර ගැනීමට අවසර ලබා දී තිබෙනවා. මෙවන විටත් MT New Diamond නෞකාව මෙරට මුහුදු කලාපයෙන් ඉවතට රැගෙන යාම ආරම්භ කර ඇති බවයි කපිතාන් ඉන්දිකද සිල්වා මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ ගින්න නිවීම සඳහා වැය වූ මුදල සහ නෞකාවෙන් කාන්දු වූ ඉන්ධන හේතුවෙන් සිදු වූ පරිසර දූෂණයට අදාළ වන්දි ගෙවීමට නෞකාව හිමි සමාගම එකඟතාව පළ කර තිබුණා. රුපියල් මිලියන 440ක මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීම සඳහා එම සමාගම එකඟතාව පළ කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පසුකීදා ප්‍රකාශ කළා. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳුදා දක්වා කල් තබා තිබෙනවා. පෙත්සම් විභාගයේදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මහාචාර්ය ජීල් පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච ගාමිණී මාරපණ මහතා කරුණු දක්වමින් ආණුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් අතනෝමතික අයුරින් ඉදිරිපත් කළ කෙටුම්පතක් නොවන බව ප්‍රකාශ කළා. 19 වන සංශෝධනයේ සම්මත කෙරුණේ ජනමත විචාරණයකින් තොරව යයි පෙන්වා දුන් ජනාධිපති නීතිචවරයා එසේ තිබියදී වත්මන් විසිවන සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයක් සඳහා යොමු කළ යුතු යයි කීම තර්කානුකූල නොවන බව ප්‍රකාශ කළා. විසිවන සංශෝධන පනත් කෙටුම්පත ආණුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම වලට පටහැනි ආකාරයෙන් ඉදිරිපත් කර ඇතැයි මෙම නඩුවේදී ජනාධිපති නීතිචවරු ගණනාවක් විසින්ම චෝදනා කර තිබුණා. ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමයේ හඳුන්වා දුන් අනුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය වැනි අතිශය බරපතල ව්‍යවස්ථා සංශෝධනයක් පවා ජනමත විචාරණකින් තොරව සම්මත කිරීමට හැකි බව අතීතයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් තීන්දුව කර තිබූ බව සිහිපත් කළ ජනාධිපති නීතිච මාරපණ මහතා වත්මන් විසිවන සංශෝධන කෙටුම්පතේ අඩංගු ප්‍රතිපාදන සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් කිසිසේත්ම අවශ්‍ය නොවන බව සඳහන් කළා. ओमारे कसप हिमि सह अमात्यवरुण वन निमाल सिरिपाल सिल्वा गामिनी लोकुगयान महत्तुरुण वेनुएन पेनी सिटी जनाधिपति नीतीश संजीव जयवर्धन महता अधिकरणे हमुए करुणु दक्वमीन जनाधिपति गोटाबे राजपक्ष महता विसिन एकु जनाधिपति वन समय इदिरिपत् कल प्रतिपत्ति प्रकाशय तुलिन सिय पालने यटते नव अनुक्रम व्यवस्थावक हंदुन्वा दीमट क्रिया कल बव संधान कर तिबुनु बव संधान कला ශ්‍රී ලංකාවේ නාමයේ සංශෝධනය කිරීම රටේ කීය භාවයේ සම්බන්ධයෙන් සිදු කරන සංශෝධන ජාතික තජ්‍ය ජාතික ගීය ජාතික දිනය වෙනස් කිරීම ජනතා පරමාධිපත්‍යයට අදාළව සිදු කරන සංශෝධන
බුද්ධාගම සුරක්ෂිත කර පෝෂණය කරන බව සඳහන් වගන්ති සංශෝධනය ක්‍රූරවද හිංසාවලින් මිදීමට ඇති මූලික අයිතිවාසිකම් අහිමි කිරීම යනාදී සංශෝධනයන් සිදු කිරීම සඳහා පමණක් ජනමත විචාරණයක් වෙත යොමු කළ යුතු බව අනුක්‍රම ව්‍යවස්ථාව තුළින් පැහැදිලිව සඳහන් කර ඇති බවයි ජනාධිපති නීතිචවරයා මෙහිදී පෙන්වා දුන්නේ තවත් අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිච සාගර කාර්යවස මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් විසවන සංශෝධන පනත් කෙටුම් පත විසින් කිසිදු ආකාරයකින් අනුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොකරන බවත් එය පාර්ලිමේන්තුව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත කළ හැකි බවත් සඳහන් කළා සාමාන්‍යයෙන් අතීත මැතිවරණවලදී විධායක ජනාධිපති ධුරය හෝසි කිරීම සඳහා දේශපාලන පක්ෂ විසින් ජනතාවගෙන් වරම් ඉල්ලා සිටියද 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සහ ඉක්ුත් මහමැති ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම සඳහා 19 සංශෝධන හෝසි කිරීමේ චේතනාවෙන් අති බහුතරයක් ජනතාව විසින් සිය ඡන්දය ප්‍රකාශ කළ බවයි මෙහිදී ජනාධිපති නීතිශ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ විසවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ නීතිපති දප්පුලිද ලිවේරා මහතා විසවන සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳ පාර්ලිමේන්තුවේ කාර්ක සභා විවාදයේ පැවැත්වෙන අවස්ථාවේ නව සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රාජ්‍ය විසින් තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් තමා වෙත ඉක්ුත් 25 වනදා එවනු ලැබූ ලිපිය මගින් දැනුම් දී ඇති බව ප්‍රකාශ කළා 1978 අනුක්‍රම ව්‍යවස්ථාවේ මුලින් තිබී සංශෝධනය කළ ඇතැම් වගන්ති සමහරක් මෙම විසවන සංශෝධන පනත් කෙටුම් පත තුලින් යලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කිරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දුන් නීතිපතිවරයා ජනාධිපතිවරයාට නීතියෙන් හිමි වූ මුක්තිය හදිසි පනත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීම උසස් නිලතල සඳහා පත් කිරීම යනාදිය ඒ අතර ප්‍රධාන වන බව ප්‍රකාශ කළා. ඒ අනුව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් දෙවැනි දිනට සලකා බැලීම අද පස්වරුවේ අවසන් වූ අතර මේ පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කළා. අගවිරිසුරු ජයන්ත ජය සූර්ය බුවනකලු විහාරයේ සිසුරදා බ්‍රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිසුරු මඩුලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. විසිපන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් වෙතයි දැන් අවධානය. 13 අවශ්‍ය කරන්නේ නැහැ අපි බලස සමාජන්ද තියන ලෑස්තිලා ඉන්නේ රජයේ දැන් තමයි කොඩ ප්‍රජාතන්ත්‍රවාදී 13 මතක් වෙලා තියෙනවා මම ඒකට කඩගාටු වෙනවා අවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන අවුරුද්දක කාලය තුලත සියලුම දෙනා එක කතා කරලා ජනාධිපතිතුමා බලය බෙදා හරින්න ඒ වගේම ඔක්කොම ජීවත් වෙන්න පසුබිමක් රටේ හදනවා දැන් අධිකරණ මෙහෙවන්න පොලිසිය මෙහෙවන්න මැතිවරණ කොමිසම මෙහෙවන්න ජනාධිපතිට බලය හම්බ වෙනකොට නැවතත් අතීතේ වගේම උසස් සීම් දීමට තනතුරු දීමට බලය හම්බ වෙනකොට ඒකේ තියෙන භයානකත්වය තේරෙන්නේ නැත්නම් පොට්ටුවේ ඉන්න අයට. ඒ කියන්නේ ඉතින් පොට්ටුවේ ඉන්න අය මං හිතන්නේ මේ රට පාලනය කරන්න සුදුසු මානසිකත්වයක නැහැ කියලා එකෙන් පේන්නේ. ආණ්ඩුවේ පිරිස අනිවාර්යයෙන්ම අත උස්සනකොට එමෙතිකම් බේර ගන්න බඩගෝස්තරය බේර ගන්න රැක ගන්න අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ හිස දන් දෙන්න ගුවත් දන් දෙනවා. ඒ වගේ පිරිසක් එතන ඉන්නේ. 19 වන සංශෝධනයේදී අපි ප්‍රධාන වශයෙන් කියන්න ඕනි මේ කොටසක් හොඳයි කොටසක් නරකයි ඒ 19 වෙනි සංශෝධනයේ හොඳ කොටස විතරක් අපි තියලා නරක කොටස අපි අයින් කරනවා කියලා සමහරු කියනවා. ඒකදී අපි පැහැදිලිව කියන්න ඕනි දැන් කිරි කලයට ගොම බින්දුවක් දාපුවම මුළු කිරි කලයම ඒ ගොම බින්දුවේ තියෙන තත්ත්වය මුළු කිරි කලයටම යනවා. ඉතින් ඒක නිසා මේ 19 කෑල්ලක් හොඳයි ඒ කෑල්ල තියලා තව කෑල්ලක් නරකයි ඒක විතරක් වෙනස් කරන්න ඕනි කියන මතය ශ්‍රී ලංකා පොදු ජන කාන්තා පෙරමුණේ මතය නෙවෙයි. ඒක අපේ පක්ෂයේ මතයක් නෙවෙයි. අනාගතයේදී විශ්ව සංශෝධනය පෙර කරුමකට හරි සංශෝධනය පාර්ලිමේන්තුවේ අනුමැති වුණොත් මම නම් හිතන්නේ අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැති වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම ජනමත විචාරණයක් අනිවාර්යයෙන්ම ලබා දෙන්න මම හිතන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය කටයුතු කරයි. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවන අදියර අද මාතලෙන් ආරම්භ වුණා. මාතලේ විල්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හිමිලියකඩ ගම්මානය කේන්ද්‍ර කරගෙනමින් ජනපති සමග ගම පිළිසඳර වැඩසටහනේ දෙවන අදියර අද ක්‍රියාත්මක කෙරුණා. අද පෙරවරුවේ හිමිලියකඩ නාගවනාරාම විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශවාසීන් සමග ගැටළු සාකච්ඡා කිරීමට කටයුතු කළා. මේ කියා මාත්‍යන්ගේ සාතු දෙන්නේ කවට අපේ බලාපොරොත්තු වෙන්නේ දෙන්නේ. ඉතින් මෙතුමාලට අර ප්‍රතිපාදන ගොඩක් ප්‍රතිපාදන මදි අර මං කියේ කලක් තමයි බොහොම පොඩි ප්‍රතිපාදනයක් තමයි හම්බ වෙන්නේ. අර කොට්ටාස වලට හරක් ඉන්නවද ගන්න ප්‍රශ්න නැහැ. सामान्य
जनता विसी निद्रिपत्ट विसी लबादीम संधा जनाधिपति गोटाबे राजपक्ष महता अदाल निलधारी मेदिहत्कर गनमीन साकिरी मद अद दिन सिद्धुना ගෘහණියන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සිය කාර්යභාරය මැනවින් ඉෂ්ට කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ අපි අදහස් කරනවා අලුත් සංකල්පයක් හැටියට අපේ රටේ පවුල් ලක්ෂ 60කට වැඩි ප්‍රමාණයේ නිවසට ලැබෙන ආදායමේ ප්‍රගතියක් ලබා ගන්නට පවුලේ ගෘහණිය තවත් අමතර අතුරු ආදායම් මාර්ගයක් නිර්මාණය කරන පාර්ශ්වයක් බවට මෙහි කිරීමේ සැලැස්ම අපි නිර්මාණය කරලා තිබෙනවා. දැන් හැමෝම කතා කරනවා මේ දේශපාලන වේදිකාවල් වල ජනතාවගේ ආදායම වැඩි කරනවායි. නමුත් කිසිම දේශපාලන පාර්ශ්වයක් ආදායම් වැඩි කරන සැලැස්ම ලබා දෙන්නේ නැහැ. සමගි ජන බලවේගයට සැලැස්මක් තිබෙනවා පවුලේ ආදායම වර්ධනය කරන්නට. ඒ වර්ධනය කරන ආකාරය පියවරෙන් පියවර රටේ ජනතාවට දැනුවත් කරන රටේ තිබෙන මූල්‍ය ආයතන කාන්තාව වෙත යොමු කරලා සහන කොලියට සහන ක්‍රමවේදයට ණය ලබා දීලා ආධාර ලබා දීලා කාන්තාවට ආදායම් උත්පාදනය කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන්නට සමගි ජන බලවේගය අපි ලෑස්තියි. හැඩන් සිට කොඩයිස් දක්වා 10 වෙනි වූ බස් රථයක් අද පෙරවරුවේ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා. එම අනතුරින් 51 දෙනෙකු තුවාල ලැබුව අතර ඉන් 30කට අධික පිරිසක් පාසල් දරුවන්. හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා. අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 51 දෙනෙකු ගමන් කර තිබෙනවා. පාසල් සිසුන් 24ක් හා වැඩිහිටි පුද්ගලයන් 27ක් ඒ අතර ඌ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තුවාලකරුවන් සියලු දෙනා දික්කොයේ මූලික රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඉන් පාසල් සිසුන් සිව් දෙනෙකු මහනුවර ජාතික රෝහලට හා නාවලපිටිය මූලික රෝහල වෙත මාරු කර යැවූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. දැඩි ලෙස අබලන් වී ඇති අදාළ මාර්ගයේ ධාවනය වූ බස් රථය වලකට වැටි බස් රථයේ ඉදිරිපස රෝදයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක පමණ වූ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුරු සිදුව තිබුණා. අපි දන්න තරමට මේ පාර අදලා නැහැ. ඉස්කෝලේ ළමයි ගොඩාක් හැටන් පුලියවත්ත පොඩයිස් මේ පාරේ එන්නේ. මේ ළමයි ඔක්කොම මේ පාරෙන් තමයි ඉස්කෝලේට එන්නේ. තව වාහනයක් එනකොට ඒ වාහනේ අනිත් වාහනෙට යන්න ඉඩ නැහැ. බරපතල ලිංගික අපේක්ෂණයකට ලක්වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකුඩි මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අවුරුද්දේ දවස් 365ම ළමුන්ට ආරක්ෂාව සුරක්ෂිත භාවය සලසන වටපිටාවක් නිර්මාණය කිරීමේ වගකීම වැඩිහිටියන් හැටියට අපිට අයත් වෙනවා. ලෝක ජනගහණය දිහා බලපුවාම අනතුරට පත්වීම අසාධාරණයට පත්වීමේ ප්‍රවණතාවයේ වැඩිම ජන කොටස් තමයි මල් වගේ කුඩා ළමයි සහ කාන්තාවෝ. අපිට විශාල වගකීමක් තියෙනවා ළමුන් සහ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. ඔබලා සමහර විට විශ්වාස කරන එකක් නැහැ. අපි ළඟ තියෙන අපිට වාර්තා වන දත්තයන් අනුව මේ ධර්මදීපේ හැම පැය දෙකකට වරක්ම ළමේ බරපතල ලිංගික අපයෝජනයට ලක් වෙනවා. ඉතින් මෙවැනි දේවල් ගැන අවධානය යොමු කිරීමේදී අපිට විශාල වගකීමක් තියෙනවා පොලිස් නිලධාරීන් හැටියටත් රාජ්‍ය හැටියටත් මේ අනාගතේ බාර ගන්න ඉන්න ඔබ වගේ මල් කැකුළු ආරක්ෂා කිරීම. දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙනගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ලෝක ළමා දින ජාතික සමරමු උත්සවයට අද එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා.
ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණා. 2020 ලෝක ළමා දිනයට සමගාමීව සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දැක්වීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ආදරණීය දුවේ පුතේ 2005 දී මීට වසර 15කට කලින් මම ජනතාව අමතලා කිව්වා අපි එදා මුහුණ දෙන ප්‍රශ්න අනාගත පරපුරට බාර දෙන්නේ නැති රටක් හදනවා කියලා. එදා මේ රටේ යුද්ධයක් අද වගේ නිදහසේ ගමන් බිමන් යන්න එදා පුළුවන් කමක් තිබුණේ නැහැ. එදා දහස් ගණන් දරුවෝ උපන්නේ අනාථ නිවාසවල. ඉස්කෝලේ ගියේ යුද්ධෙන් අනාථ වුණු අය ඉන්න ඌඩානම් වල ඉඳලා. එදා පරපුර මුහුණ දුන් ප්‍රශ්න අද මා ඉදිරියේ ඉන්න දරුවන්ට මුහුණ දෙන්න වෙලා නැහැ. අද සිංහල දරුවෝ සිංහල ඉස්කෝලවල, මුස්ලිම් දරුවෝ මුස්ලිම් ඉස්කෝලවල, Hindu දරුවන්ට වෙනම ඉස්කෝල. කුඩා කාලේ ඉඳන්ම දරුවන්ට වෙන්කල් කියලා උගන්න අපි ඒගොල්ලෝ ලොකු මහත් වුණාම කියනවා. එකතු වෙලා කියලා දරුවන්ගෙන් ඇහුවොත් ඔබට තියෙන ලොකුම බර මොකද්ද කියලා දරුවෝ කියයි විභාගවලට තියෙන බර කියලා දරුවන්ට නිදහසේ සතුටින් බරක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍යයි සියත ටීවී සහ සියත FM එක්ව සංවිධානය කරන ලෝක ළමා දින සමරුම් උත්සවය හෙට දින පැවැත්වීමට නියමිතයි ජයල ගුරුගේ නේචර් පාර්කයේදී පැවැත්වෙන මෙම උත්සවය හෙට උදෑසන 8ට ආරම්භ වෙනවා මෙම වැඩසටහන සඳහා ඔබ සියලු දෙනාටම ඔබේ දරුවන්ද සමග පැමිණෙන ලෙසටයි අප ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නේ. සියත එක්ක පුංචි ළමයි. සියත එක්ක පුංචි ළමයි ළමා දින සැමරුම් වැඩසටහන හෙට දිනේ පුරා සියත ටීවී සහ සියත FM හි සංවිධානයෙන් ජයල ගුරුගේ නේචපාකේදී පෙරවරු 8ට ආරම්භ වීමට නියමිතයි. හෙට දිනේ පුරා කුඩා දූ දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟ, ගායනා තරඟ, නිවේදන තරඟ සහ පිර පරීක්ෂණ මෙන්ම විනෝදාත්මක තරඟ රසක් සමග පුංචි කෝච්චියේ යන්න, බෝට්ටු සවාරිය යන්න, වොටර් පාක් එකේ සෙල්ලම් කරන්න අවස්ථාවක් ලබා දීමටත් සියත අප සැලසුම් කර තිබෙනවා. සියත එක්ක පුංචි ළමයි ළමා දින සැමරුම් වැඩසටහනට සහභාගී වන දූ දරුවන් වෙනුවෙන් වටිනා ත්‍යාග රසක් ලබා දීමටත් අප සූදානම්. සියත එක්ක පුංචි ළමයි ළමා දින වැඩසටහන සමග සම්බන්ධ වීමට ගුරුගේ දේශපාලක වෙත හෙට දින පැමිණෙන පුංචි පොලිත්තන් සියලු දෙනාටම ඊට නොමිලේම ඇතුළු වීමටද අප අවස්ථාව ලබා දී තිබෙනවා. සියත එක්ක පුංචි ළමයි ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද වැටලීම් වලදී ගත වූ මාසයක කාලය තුල සිදු කළ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා අදහස් පළ කළා. පසුගිය 30 වෙනිදා වාර්තා වුණා මංකොල්ල කෑමක් කටාන අක්කර 50 ප්‍රදේශයේදී තමයි මේ මංකොල්ල කෑම සිදු වුණේ. ඒ අනුව හැකියාව ලැබුණා මේ වන විට සැක්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට අරගන්න. මංකොල්ල කෑම සඳහා ඔවුන් පැමිණලා තිබුණේ කුඩා කාර් රථයකින් සහ යතුරු පැදියකින්. ඒ කාර් රථය සහ යතුරු පැදියත් මේ වන විට පොලිස් බාහිරයට අරගෙන තියෙනවා. ඔවුන් අරගෙන ගොස් තිබුණු මුදල් රුපියල් මිලියන 19න් මේ වන විට 72,35,380ක පමණ මුදලක් ස්වර්ණාභරණ වලින් කොටසක් සොයා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. පරීක්ෂණ කණ්ඩායම් 3ක් මේ වන විටත් අනෙකුත් සැකකරුවන් සහ දේපළ අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. එක් සැකකරුවෙක් ගම්පහ ප්‍රදේශයේ සැකකරුවෙක්. ඔහුගේ කාර් රථයෙන් තමයි මේ මංකොල්ල කෑම සඳහා පුද්ගලයන් 5 දෙනෙක් ඇවිල්ලා තියෙන්නේ. යතුරුපැදියේ සැකකරුවන් දෙන්නෙක් පැමිණලා තියෙනවා. එප්පාවල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ යතුරුපැදියක්. එම තැනැත්තා එප්පාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. තව සැකකරුවෙක් සීදුව ප්‍රදේශයේ පදිංචි චකරුවෙක් මෙම සැක්කරු යුද හමුදාවෙන් ත්‍යානුකූලව ඉවත් වුණු පුද්ගලයෙක් අනෙක් සැක්කරු නිකවරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ඉවෙනේ විවිධ ප්‍රදේශවලට විමර්ශන කණ්ඩායම් මුහුණ කරලා ඔවුන් සමග සම්බන්ධීකරණය වෙමින් තමයි මේ විමර්ශන කටයුතු කඩිනමින් සිද්ධ කළේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිද්ධ කරගෙන යනවා සංවිධානාත්මක අපරාධවලට එරෙහි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා පසුගිය සැප්තැම්බර් මාසය තුලදී ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ලැබිලා තියෙනවා හෙරොයින් කිලෝ 49 ග්‍රෑම් 82ක් පමණ අත්අඩංගුවට ගන්න සැක්කරුවන් 8707 දෙනෙක් සමග ඒ වගේම ගංජා කිලෝ 901ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා සැක්කරුවන් 6439ක් සමග අයිස් කිලෝ 1 ග්‍රෑම් 145ක් පමණ පොලිසියට බාරයට ගන්න හැකියාව ලැබිලා තියෙනවා සැක්කරුවන් 456 දෙනෙක් සමග ඒ අනුව අන්තරාදායක මත්ද්‍රව්‍ය කිලෝ 151කට අධික ප්‍රමාණයක් පසුගිය මාසය තුලදී පොලිසියට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා අත්අඩංගුවටගත් සැක්කරුවන් සංඛ්‍යාව 15602ක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉතිවිරෝධී මත්පැන් ලීටර් 131233ක්
පසුගිය මාසය තුලදී ඉදු කරන ලද වැටලීම් වලදී අත්අඩංගුවට ගැනීමට කියාව ලැබිලා තියෙනවා. ඊට අදාළ සැකකරුවන් 10842 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරලා තියෙනවා. ගිනියාවේ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. සමස්ත වශයෙන්ම සොයා ගැනීමට හැකියාව ලැබුණු අවි ප්‍රමාණය 332ක්. මේ අවි ආයුධ වැටලීම් වලදී පසුගිය මාසයේදී අත් බෝම්බ 40ක් සොයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. උපන ද්‍රව්‍ය ග්‍රෑම් 339කුත් ඩෙටනේටර් 133කුත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඊට අදාළ සැකකරුවන් 16 දෙනෙක් අත්අඩංගුවටගෙන නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. සුගිය මාසයේදී පොලිස්පතිතුමා විශේෂ නිවේදනයකින් දනුන් දුන්නා අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයට විශේෂ ත්‍යාග මුදල් ලබා දෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයටම ත්‍යාග මුදල් මේ මාසයේදීත් එළඹෙන මාස දෙකේදී ගෙවන්න. ඒ වගේම අපරාධ මැරලීම් ක්‍රියාන්විතය තුලදී පසුගිය මාසය තුලදී පමණක් වරෙන්තකරුවන් 12883 දෙනෙක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරලා අදාළ නඩුකටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව වෙනත් සැකකරුවන් 25644 දෙනෙකුත් විවිධ අපරාධවලට සම්බන්ධව අත්අඩංගුවටගෙන නීතිමය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව තුල වසරකට පීවරු පිළිකා රෝගීන් 3500ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරජ් පෙරේරා මහතා පවසනවා. ලෝක පීවරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ඔක්තෝබර් මාසයයි. මෙවර එහි තේමාව වී ඇත්තේ කලින් හඳුනාගනිමු ජීවිත සුරකිමු යන්නයි. පීවරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. වසරකට පීවරු පිළිකාවකින් 3500ක් විතර අඳුනා ගන්නවා ලංකාවේ. ඒත් මේ 3500ෙන් දවසකට පීවරු පිළිකාවකින් 10 දෙනෙක් පමණ අඳුනා ගන්නවා. තවමත් පීවරු පිළිකාව නිසා වසරකට 700ක් පමණ මිය යනවා. ඒත් 700ක් මිය යනවා කියන්නේ එක ඒකත් අපි 305න් බෙදුවොත් එහෙම දවසකට දෙන්නේ. වාර්තා වෙන්නේ අවුරුදු 50 සහ 65 වයස් කාණ්ඩේ පීවරු පිළිකාව හඳුනා ගැනීම අවුරුදු 20 සිට 27 දක්වා 5 දිනෙකුත් 25 සිට 29 දක්වා 22 දිනෙකුත් 30 34 60 දිනෙකුත් 35 39 190කුත් ඒ විදිහට වැඩි වෙමින් පවතිනවා. ඒක නිසා මේක ආර්ථික භාගණයෙන් පසු අවුරුදු 50න් පසු ඇති වෙන රෝගී තත්වයක් පමණක් නෙමේ. ඒක නිසා සෑම කාන්තාවකම අවුරුදු 20 සිට මේ පිළිබඳ දැනුම්වත් වීම ඉතා වැදගත් වෙනවා කියලා මටත් ඒ රෝගය වැළඳුණා. මම දැන් පිළිකා රෝගියෙක්. අපි අපේ ශරීරය ගැන සැලකිල්ලෙන් ඉඳලා නිසි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න ඕනි. ස්ථිරව දැනගන්න මට හම්බ වුණේ වේලාසනින්ම. මට ඒ ප්‍රතිකාර වලට යොමු වෙන්න හම්බ වුණේ ડોક્ટર මේ මගේ සැලකිල්ල නිසා. මං හැම කාන්තාවකටම කියනවා, හැම පිරිමියෙකුටම කියනවා, අපි හැමදාම පළවෙනියෙන්ම අපි ගැන ලොකු අවධානයෙන් ඉන්නවා. එන රෝගීන් අපි ළඟට හුඟක් එන්නේ පියරු පිළිකාවෙන් හැදිචය. නමුත් ඔවුන්ගේ මූලික අවදිය අය නෙවෙයි. පියරු පිළිකාවේ තියෙන හොඳම දේ තමයි මූලික අවදියේදී අඳුනාගත්තොත් සම්පූර්ණයෙන් සුවය ලබන්න පුළුවන්. තමන්ගේ සාමාන්‍ය පියරු අඳුනා ගන්න නැතුව වෙනස්කමක් අපිට අඳුනා ගන්න බැහැ. අනික තමයි පියරු පිළිකාව කියන්නේ ගැටිත්තියක් පමණක් නෙවෙයි. එක එක දේවල් වෙන්න පුළුවන්. තන පියරුවේ සමහරලාට පොඩි පැලීමක් වගේ වෙන්න පුළුවන්. ඒක අනිත් පැත්තට හැරිලා වෙන්න පුළුවන්. ඕගේ වෙනස්කම් ගොඩක් එනවා. ඉතින් මේ වෙනස්කම් අඳුනා ගන්න නම් තමන් අනිවාර්යෙන් සාමාන්‍ය පියරුවක් කොහොමද තියෙන්නේ කියන එක දැනගත යුතුයි. මාසයකට සැරයක් ගම් පියරු පරීක්ෂාව කළ යුතුයි. ස්වභාවික විදියට හදලා බිග්ස් දෙනවා කියලා පිළිකා සම්බන්ධ වැළදිච්ච ඒ කියන්නේ කීමෝതെරපි ප්‍රතිකාරයෙන් පස්සේ. ඇයි මේක අවශ්‍ය කියලා කාට හරි හිතෙන්න පුළුවන්. කුඩා දරුවෝ ඉන්න අම්මලාට මේක වැළඳෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දකින ප්‍රශ්නේ තමයි කුඩා දරුවෝ අම්මා ගාවට එන්නේ නැහැ බයයි. අම්මා වෙනස්. අම්මගේ කුණ්ඩේ නැහැ. එයා අම්මා කියලා අඳුරන්නේ නැහැ. ඉතින් මේක රෝගියාගේ රෝග තත්ත්වයට රෝග තත්ත්වේ නිසා ඇතින මානසික ප්‍රශ්නයට අමතරව එයා ගොඩාක් මානසිකව විඳිනවා. ඉතින් ඒක නිසා ඒක ගොඩාක් ලොකු උදව්වක් වෙනවා මේ වගේ රෝගීන්ට මේ වගේ දේවල් සපයන එක. ව්‍යාපාරික පුවත් විශේෂාංගයේ වෙතයි දැන් අවධානය. ට්‍රැවර් සාද 2020 NSBM හරිත සරසවි නගරයේ මගින් සංවිධානය කර තිබූ සංචාරක හා අවිනිශ්චිත කාලයන් යන තේමාව යටතේ ලෝක සංචාරක දින සැමරුම් උත්සවය පසුගිය 29 වනදා විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. මෙම උත්සවය සංචාරක හා ආගන්තුක සත්කාර සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය විසින් සංචාරක උපාධි අපේක්ෂකයින් සමග සහයෝගයෙන් සංවිධානය කර තිබෙනවා. සබරගමුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් කොවිඩ් උවදුර හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකාර භවතුන් සඳහා පුනර්ජීවන ණය ලබා දීමේ වැඩසටහන ඔස්සේ ණය ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
රත්නපුර හා කෑගල දිස්ත්‍රික්කයන්හි තෝරාගත් නයිලාපීන් සඳහා නයිලාබාදීම පසුගියදා රත්නපුර සමෘද්ධි ශාලාවේ දීප වැතුණා. මේ අතර RDB පුනර්ජීවන ණය වැඩසටහනට සමගාමීව ණය ප්‍රදානය කිරීමේ උත්සවයක් කැලණිය ප්‍රාදේශීය බැංකු ශාඛාවේ දීප වැතුණා. දැන් රටවටා පුවත් කිහිපයක්. වැළවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ යාලබොව කඳුරක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් කින්නකින් අක්කර 100කට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. කුඹුක්කන 121 වන බලසේනා මූලස්ථානයේ බටපිරිස් විසින් ගින්න පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වැළවාය පොලිසිය විසින් සිදු කරනු ලබනවා. වවුනියාව සිට යාපනය දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කර තිබූ බලපත්‍ර නොමැති බුරුත දෙවකඳන් තොගයක් ඔමන්ත පාලමොටේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ වවුනියා ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී අබේසිකර මහතාට ලද තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකායේ පුලියම් කුලම කඳපුරේ අණදෙන නිලධාරීවරයාගේ මෙහෙවීමෙන් මෙම වැටලීම සිදු කර තිබුණා. තලව කැලේ සිට බෝගහවත්ත හරහා නාවලපිටිය දක්වා ගමන් කරනා මාර්ගයේ වර්ධන කුමුර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ වෙත අද පස්වරුවේ පස්කන්දක් කඩා වැටී තිබෙනවා. එහෙත්වෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙවර ලෝකලමා දිනයට සමගාමීව පැවැත්වුණු කුඩා දරුවන් තුළට ක්‍රීඩාව රැගෙන යාමේ වැඩසටහනක් සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්ව සිටියා. ලෝක ළමා දිනය නිමිති කරගෙන මම දැන් මේ රටේ සැමට ක්‍රීඩාව නැත්තම් කුඩා දරුවන් තුළට ක්‍රීඩාව අරගෙන යෑම ඉතාමත් වැදගත්. මොකද ක්‍රීඩාවේ අනාගතයේ තියෙන මේ දරුවෝ අතරේ ඒ වගේම තමයි අපි සෞඛ්‍ය සම්පන්න සමාජයක් රටේ ගොඩනගනවා නම් ඒ සෞඛ්‍ය සම්පන්න සමාජයේ ක්‍රීඩාශීලී සමාජයක් බවට පත් වෙන්න ඕනේ. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලයි. ඔබට සුබම සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.